අපිට කතා කරන්න උපුට ගන්න ඔබට ඉදිරිපත් කරන්න බොහෝ කරුණු කාරණා පත්තරවල සූදානම් කරගෙන තියෙනවා. වෙලාවේ හැටියට ඒ වුණාට යෙදිලා තියෙන්නේ අපේ 7:05 කතා බහ. එතුමත් සූදානම් නිසා අපි මේ කතා බහ ආරම්භ කරමු. සුබෝදෑසන කායිබුවන් කියලා ඔබතුමා පිළිගන්නෝ. අයිබුවන් සුබෝදෑසන. සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා මාතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. දැන් නැවත වතාවක් ගමට බැහැලා සටනට ප්‍රවිෂ්ට වෙලා ඉන්නේ නේද? කොහොමද සූදානම්? මෙහෙම ඇත්තටම අපි මැතිවරණයක් කියලා විශේෂයෙන් නෙමෙයි සූදානම් වෙන්නේ. හැමදාම ඕනම මැතිවරණයකට අපි සූදානම්. මොකද අපි ගමත් එක්ක ජනතාවත් එක්ක ජනතාවගේ ප්‍රශ්න ගැටලුත් එක්ක දේශපාලනය කරමින් ඉන්න නිසා. නමුත් මේ පාර විශේෂයක් තියෙනවා අපිට. මොකද ජනාධිපතිවරණ ඉවර වෙච්ච ගමම්ම ආසන්නයේ දින 100ක් විතර ඇතුළත තියෙන මැතිවරණයක් සහ ඉතා කෙටි කාලයක් තියෙනවා. දැන් මේ මැතිවරණයේ විශේෂත්වයක් තියෙනවා. මොකද සිංහල හින්දු අලුත් අවුරුද්දත් එක්කනේ එන්නේ. සාමාන්‍ය මැතිවරණයකට වඩා වෙනසක් තියෙනවා. අප්‍රේල් 5 පස්සේ විතර ඉඳලා ඊළඟ මැතිවරණය ප්‍රචාර කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ අවුරුදු උත්සවත් එක්ක. ඉන්දදී අපට නැති වරප්‍රසාදයක් හම්බ වෙනවා සමහර අයට. මොකද බඩු බෙදන්න, තෑගි දෙන්න අවුරුද්ද පිට තියලා ඒක නීත්‍යානුකූල වෙනවනේ. ඒ නිසා අපිට අභියෝගයක් තියෙනවා. නමුත් අපි මේ වෙනකොටමත් ආරම්භ කළ තියෙනවා ජනතාව දැනුවත් කිරීම වැඩසටහන. ඉතින් අපි හිතන්නේ ජනතාවට අර හැමදාම ජනතාව කියපු දෙයක් තියෙනවනේ, මේ 225 වැඩක් නැහැ, හොඳ මිනිස්සු ඕන කියලා. දේශපාලනේ අපි විශ්වාස කරන, අපි මේ දේශපාලනේ ඇත්ත කතා කරන මිනිස්සු, ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු, ජනතාවට වග කියන දේශපාලනයක් අපි හැමදාම කරලා තියෙනවා. ඉතින් මේ තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු ජනතාව අඳුරගත්තොත් ඒ නියෝජනයේ වැඩිපුර ප්‍රමාණයක් අපිට පාර්ලිමේන්තුවේදී ලබන පාර්ලිමේන්තුවේදී මේ 14 වෙනිදෙන් පස්සේ ආරම්භ වෙන පාර්ලිමේන්තුවේ ජනතාවට දකින්න පුළුවන්. හැබැයි තිත්ත දේශපාලනේ තිත්ත මිනිස්සු හොයාගත්තොත් ජනතාව ඉතින් අර පරණ අධ්‍යක්ෂීම්ම භුක්ති විඳින්න පුළුවන්. අලුත් බොහෝ දෙනෙක් කියන්නේ එක පැත්තකින් විතරක් නෙමෙයි, මේක මේ පාර්ශ්ව කීපයකින්ම පොඩ්ඩක් නවකීන් පාර්ලිමේන්තුවට ගෙනා යුතුයි කියන එක පිළිබඳව කතා වෙනව නේද? නවකීන් පාර්ලිමේන්තුවට එන්න ඕනේ ඇත්තටම. මොකද පාර්ලිමේන්තුව කියන්නේ මේ එක පිරිසකගේ, එක පවුලකගේ එක පරවේණි භුක්තියක් නෙමෙයි. දැන් මේ හැමදාම නම් ප්‍රශ්න ඇතිවෙන්නේ මෙහෙම. දැන් ඒක තමයි මම කියන්නේ, දැන් ජනතාවගේ විවේචනයක් තියෙනනේ පාර්ලිමේන්තුවට. මම දන්න ධර්මයට මේ ජනතාව කවුරුත් කියන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව හොඳ එකක් කියලා. සමහරට පිස්සන් කුටුවේ ඉන්න අයට අපහාස කරනවා, සත්තුවත් ඉන්න සත්තුන්ටත් අපහාස කරනවා නේ. මොකද හුඟක් අය කිව්වේ 94 දෙනෙක් හිටියා කිව්වා පහුගිය කාලේ, සාමාන්‍ය පෙළවත් අසමත්, ලියන්න කියන්න බැරි අය පාර්ලිමේන්තුවේ ඉන්නවා, කුඩු ගේන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා, රේස්බුක් තියෙන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා, ඊට පස්සේ ඉස්කාගාර අයිති අය පාර්ලිමේන්තුවේ ඉන්නවා, අරක්කු පෙරණ අය බොන අය නෙමෙයි, ඊට පස්සේ සල්ලි වලට පිල් මාරු කරන අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් මේ හොඳ පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වෙන ජනතාව එමන හොඳ මිනිස්සු පත් කරගන්න ඕන. අනේ ප්‍රශ්න තියෙන ආයේ මැතිවරණ වලට ගියාම ඒ ජනතාවම අර බුද්ධිමත් විවේචන කරන ජනතාව ඉතාමත්ම සරල කාරණාවල් වලට අපේක්ෂකයෝ මන්ත්‍රීවරු බවට පත් කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ දවස්වල අපිට පේන්නේ ඉතාම සරලම දේවල්. ඒ කියන්නේ මොකද්ද, ක්‍රීඩා උත්සව පවත්වන රුපියල් 30,000ක් පළවෙනි තෑග්ග දෙන. එහෙම නැත්නම් මම දැක්කා ඊ පෙරද මම බෙරලපනාතර ප්‍රදේශයේ මගේ මාතර දිස්ත්‍රික්කයේ ඇවිදිනකොට එක අපේක්ෂකයෙක් ඇවිල්ලා මේ රෑ 10ට 11ට විතර කාන්තාව එකතු කරලා ඔක්කොම මේ ගෙවල් වල ඉන්න දරුවෝ ගෙනල්ලා රෙදි මහන්න මිම්ම ගන්නවා. ඒ කියන්නේ රෙද්ද දෙන්නේ නැහැ. රෙදි බෙදන්නේ නැතුව ඡන්දෙන් පස්සේ ගෙනල්ලා දෙන්න මෙෂර්මන්ට් එක ගන්නවා. ඒක අපි අර කියන්නේ ඉස්සර නම් අන්දනවා කිව්වට දැන් කපල මහල අන්දන සයිස් එකක් තියෙනවා. ඒක තමයි. ඒකට අහුනොත් එහෙම ජනතාව ඒ පාර්ලිමේන්තුවේ සංයුතියත් ඒක තමයි. මොකද දැන් මේ දේශපාලනේ අද ඇත්තටම ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ, බිස්නස් එකක්. දේශපාලන ව්‍යාපාර කියන වචනේ ඉස්සර තිබුණේ දේශපාලනේ ස්වේච්ඡා සේවයක්. දැන් මම 2000 අවුරුද්දේ පාර්ලිමේන්තුවට එනකොට තිබිච්ච පාර්ලිමේන්තුව නෙමෙයි මේ 2020 පාර්ලිමේන්තුව. ඇත්තට අපි දැක්ක දේශපාලනේ විදග්ධ යම් සාකච්ඡාවක් කරන. මොකද පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැන. විධායකයේ නීති ක්‍රියාත්මක කරනවා, නීතිය අධිකරණයේ නීති ක්‍රියාත්මක කරනවා, පාර්ලිමේන්තුව තමයි නීති සම්පාදනය කරන්නේ. ඒතර මේ රටක නීතියක් සම්පාදනය කරන්න අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය, පරිසර ප්‍රතිපත්තිය සාකච්ඡා කරන්න පුළුවන් අය තමයි පාර්ලිමේන්තුවට එවන්න ඕනේ. හැබැයි අපි දැක්ක දේ තමයි පහුගිය දවස්වල සමාජ ජාලවලත් ෆොටෝ ගියා හුඟක් පාර්ලිමේන්තුවට එන අය වැඩිපුරම කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ අර මහා දෙවන්ත විවාදයක් සිද්ධ වෙද්දි කට අරගෙන බුදිය ගන්නයි.
ගැලරියේ ඉන්න ළමයි ටොපියක් දැම්මොත් කටර වැටෙන සයිස් එකට කට ආරම් බුදිය ගන්න කට්ටිය ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් එහෙම ඒවල වැඩක් නැහැ. දැන් ඔය නවක ඉන්න එන කතාව කියනෝනේ. දැන් නලු නිලියෝ. මම කියන්නේ ඒ අයට ඒ ශේෂ්ඨවල ගෞරවයක් තියෙනවා. ක්‍රීඩකයෝ ඒ ශේෂ්ඨවල ගෞරවයක් තියෙනවා. හැබැයි එහෙම ආපු අයත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නලු නිලියෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ක්‍රීඩකයෝ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔවුන්ට ඒ ශේෂ්ඨවල තිබිච්ච ගෞරවයත් නැති වුණානේ. අපේ හිතේ මොනහරි හැඟීමක් තිබුණා මම නම් කියන්න යන්නේ ඒ නම් කියපු අයගේ ඒ ශේෂ්ත්‍රය රංගපෑමෙන් තිබිච්ච ගෞරවේ පාර්ලිමේන්තුව ඉදිරියට ගත්තේ නැහැනි. මම කියන්නේ නමුත් නලු නිලියන්ට ඡන්දය දෙන්න ආසාවක් තියෙන ජනතාවක් ඉන්නවනේ. මේක මේ ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ පාකිස්තානයේ බංග්ලාදේශේ ඈ ඔබේ පැත්තේ නේද? නෑ අපේ දේශපාලනේදී ඒක එහෙම නෑ. අපි නලුවන් හරි නිලියන් හරි ක්‍රීඩකයින් හරි සෝරන්නේ ඒ අයගේ දේශපාලන පරිණතභාවයන්. මොකද කලාකරුවෝ ගත්තොත් ඒ ශේෂ්ත්‍රයේ ඉන්න කලාවට සේවය කරන කලාව මානවවාදී ක්‍රියාවලියක් හැටියට කලාව සමාජ සංවර්ධන ක්‍රියාවලියක් හැටියට ජනතාවට සේවය කරන්නේ. උදාහරණයක් ගත්තොත් එමිතන්නක සාහිත්‍යවේදියේ ඇත්තම දේශපාලනයට එන්න ඕනනේ. මොකද ඔහුගේ තියෙන සාහිත්‍යමය දැනුම දේශපාලනයත් එක්ක සම්බන්ධයි. හැබැයි දැන් මේ එන සමහර නළු නිළියෝ ගත්තොත් එහෙම ඒක ඒ ජනතාවගේ ප්‍රතිකඩක්. ජනතාවගේ රසවින්දනයේ ප්‍රතිකඩක්. මොකද ජනතාව එයයි තෝරලා තියෙන්නේම දේශපාලනයට සුසුව හැටියට නෙමෙයි. මම කියන්නේ අපේ රටේ දේශපාලනය කරන්න ඕන කලාකරුවෝ ඉන්නවා. හැබැයි ඒ දේශපාලනය කරන කලාකරුවෝ කලාවේ තියෙන දේශපාලනය. එහෙම නැත්නම් දේශපාලනයේ තියෙන කලාව අඳුරගත්තාය වෙන්න ඕන. අපි කියන්නේ අපේ දැන් අපිට උංගා කියලා අපේ තියෙන කලා ශාස්ත්‍රයේ තියෙන සංවිධාන අපිට තියෙනවා. විද්වත් සංවිධාන තියෙනවා. අපේ ජාතික ජන බලවේගය හැටියට අපි ඡන්දෙරි ඉදිරිපත් වෙන්නේ මාලිමාව ලකුණෙන් ඒ විද්වත් කලාකරුවන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් ඒ හැමදේම එකතු කරගත්ත එක. දැන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට ගැටලුවක් තියෙනවා. ඔවුන්ට මැතිවරණේ තරම් කරනවා නම් ඒ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕන. දැන් අපිත් එක්ක තරම් කරන්න ඉදිරිපත් වෙච්ච අය ඉන්නවා. ඒ අය කියනවා දැන් මේ වෙලාවේ රට වැටිලා තියෙන්නේ මේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙන්නේ දේශපාලනේ විසින් තමයි. ඒතර අපිට උගන්වන්න හොඳ අධ්‍යාපන පරිසරයක් තියෙන සමාජයක් හදාගන්න මේ දේශපාලනේ වෙනස් වෙන්න ඕන. එතන අපි මේ වෘත්තියෙන් අයින් වෙලා හරි ඇවිල්ලා අපි මේ ඉස්සෙල්ලා මෙතන සුද්ධ කරන්න ඕනේ. එතකොට ඒ අයගේ අරමුණම ඇවිල්ලා මේ දේශපාලනේ යහපත් වෙනක් බවට පත් වෙනවා. හැබැයි අපිට තේරෙන සමහර අය දැන් කලාකරුවන් මතපල කරනකොට අපිට තේරෙනවා. ශාස්ත්‍රීය කලාකරුවන් හැටියට ඒ අය එයාට දුන්න ස්ක්‍රිප්ට් එකට අනුව රඟපාන දක්ෂ අය. නේද? ඔවුන් මතපල කරන කාරණා දැලුවට පස්සේ සමහර අයට ඔවුන්ට රටේ ජනගහණය ගැන කියන ඉලක්කම තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන්ට සමහර වරදින දේවල් දැක්කම පස්සේ මම මේ කියන්නේ. ඔවුන්ට නිසි ගෞරවයේ සහිතව මම මේ නැවතත් කියන්නේ ඔවුන්ගේ කලා හැකියාව ගැන. මේ ඔවුන් පාර්ලිමේන්තුවට ආවොත් මොකක් වෙයිද කියලා සැකයක් තියෙනවා. දැන් උදාහරණයකට මම සරලව කියන්න ඔබට දැන් මම පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කළා ඕගොල්ලෝ දන්නව කවුරුත් මේ බැඳුම් කරේ ගැන. ඔව්. නේ? ඒ බැඳුම් කරේ කියන වචනේ තේරුම දන්නේ නැහැ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉහිද කියලා ප්‍රශ්නේ මට තියෙනවා. 225 මාත් එක්ක හිටු. නේ ඊට පස්සේ බැඳුම් කර වාර්තා ව්‍යවහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරාම මේක සභාගත කරන්න නැත්නම් අපි මරාගෙන මැරනවා කියලා කෑ ගැහුවට මේක කියවන්න අරන් ගිහිල්ලා තිබුණේ 77 දෙනයි. ඒක ව්‍යවහාරික විගණනේ ගැන අවබෝධය නෑ මං කියන්නේ විගණනේ ගැන අවබෝධයක් නැතත් මෙච්චර විතර පොත් දෙක තුනක් දුන්නට පස්සේ මේක මොකද්ද කියලා පිටු පෙරලන්න හරි ගෙනියන්න එපැයි පාර්ලිමේන්තු පුස්තකාලේ 225 දෙනාටම දුන්නම ගෙනහිලා තිබුණේ 77 දෙනයි. ඕකේ මං සහතික කළා කියන කියවන්න නැත්තේ අඩුතර මේක පිටු පෙරලන්න නැති පස් දෙනෙක්වත් නෑ. ඉතින් ඒක එවැනි පාර්ලිමේන්තුවක් කොහොමද රටේ ප්‍රතිපත්ති හදන්නේ? ඒකයි මම කියන්නේ ජනතාවගේ වගකීමකුත් තියෙනවා. ජනතාව Tamanට දැන් හුවා කියලාට ගියාම අහන්නේ අපෙන් අහන ප්‍රශ්න තමයි මගෙනුත් අහන ප්‍රශ්න තමයි ඕගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ? හරිද? ඉතින් එතකොට අපිට එක වෙලාවක පොඩි කනගාටුකුත් ඇති වෙනවා. අපි අපේ වෘත්තීමේ ජීවිතේ මහන්නම් අපේ දැනුම විශ්වවිද්‍යාල උපාධි ඔක්කොම පැත්තකින් තියලා මේ රටේ හදන්න පාර්ලිමේන්තුවට ගිහිල්ලා නේද අපෙන් අහනකොට අපි මොනවද කරලා තියෙන්නේ කියලා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සල්ලි නම් ලියුම් කවර එක දාලා එවෙල ගෙදරට ගෙනල් දෙයි. පැකට් එකක්. එහෙම දුන්නොත් අන්න ඡන්දේ දෙනවා. බඩු බෙදන්න. ඒ කියන්නේ අර මල් පෝච්චියට, සාරියට, ගිනි පෙට්ටියට පවා ඡන්දේ දෙන්නේ. ඒක නෙමෙයි පාර්ලිමේන්තුව යන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට. දැන් මම ගත්තොත් බැඳුම් කර වංචාව එලිදරව් කිරීම නිසා රටේ පොලි අනුපාතය ඉහළ යන එක නැවැත්තුවා. ඒ කියන්නේ ඔයා වුණත් බැංකුවකට ගිහිල්ලා ණයක් ගත්තොත් 2015 මේ ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවේ පොලි අනුපාතය තිබුණේ 6.67. හැබැයි මේ බැඳුම් කර වංචාව නිසාම පොලිය වැඩි වුණා බැංකු වලින් ණය ගන්නකොට ගෙවන්න ඕන ගාණ 15%. ඔය ගනුදෙනුව මම නතර කරේ නැත්තම්
මං කියනවා වගකීමේ අඩුතරමේ අද රටේ ජනතාවගේ පොලිය අනුපාතය නැගෙන 125ට හැම කෙනෙක්ම UNP ශ්‍රී ලංකා බේදයකින් තොරව පොලිය ගෙවන්න ඕන 125ක් විතර අර්ථසාධක අර මුදල සාමාන්‍යයෙන් අර්ථසාධක අර මුදලට මුදල් කැපෙනකොට මෙතන මේ ඔබගේ වුණත් ඔබ අවුරුදු 55 සම්පූර්ණ වුණා මේ ආයතන යනකොට අර්ථසාධකේ ප්‍රතිලාභ ලැබෙනකොට ලැබෙන්නේ ඔබගෙන් කැපිච්ච ගාන නෙමෙයි ඒ කැපිච්ච ගාන වගේ මම හිතන්නේ සිය ගුණයක් විතර ලැබෙනවා පොලිය ආදායම අර්ථසාධක අර මුදලේ තියෙන රුපියල් කෝටි 200,000ක් ඒ කෝටි 200,000 ආයෝජනය කරාම ලැබෙන ප්‍රතිලාභය තමයි සමාජිකයන්ට බෙදෙන්නේ පොලිය හැටියට. ඔය ගනුදෙනුව මංකොල්ල කෑම සිද්ධ වෙද්දී පොලිය අනුපාතයේ ගෙව්වා 113.5. අද අර්ථසාධක කොලයක් අරන් බලන්න පොලිය ප්‍රතිශතය 9.5. හැබැයි ඕක දිගටම සිද්ධ වුණා නම් ඔය වංචාව අර්ථසාධකයේ ගෙවන්න වෙන්නේ 104යි. ඉතින් මම ඒක බේරගත්තා. මම විතරක් නෙමෙයි අපි මේ කණ්ඩායම මේක බේරගත්තනේ. ඒක එතකොට ජනතාවට දැන් මම ඕක දැනෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට කිව්වට. මෙහෙම කිව්වත් තේරෙන්නේ නැහැ. හැබැයි මම ගෙනහිල්ලා ලියුම් කවර එක දාලා හැම ගෙදරටම ගිහිල්ලා ඡන්ද ඉල්ලන්න ගිහිල්ලා කිව්වා නම් මෙන්න වාගේ ඉතුරු වෙච්ච පොලිය. මම බේරගත්තේ මේ ගාන කියලා දුන්නා නම් අඳුනෙත්ති මහත්තයා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. අපි ඡන්ද දෙන්නම් කියලා. ඌ ඕකයි දායන්දර මේ බත් පැකට් එකට අරකු බෝතලෙට ඔහොම කී කී එන කතාව අපිට හුරු පුරුදුයි. නුහුරු කතාවකුත් නෙමෙයි. දැන් මේ ඔබතුමා හිතනවද තාමත් ජනතාවගෙන් බහුතරයක් ඇත්තේ එතනේ කියන එතන ඉන්නවද නැත්නම් යම් ප්‍රවණතාවයක් පේනවද? වෙනසක් පේනවද? ප්‍රවණතාවයක් පේනවා අලුත් පරම්පරාවේ. නව පරම්පරාව වෙනස් වෙමින් තියෙනවා. ඒ අය අර අම්මා තාත්තා දේශපාලනය කරපු නිසා නැත්නම් අර එහෙම දේශපාලනය කරන්නේ නැහැ. හැබැයි ඒ පරම්පරාවත් ආක්‍රමණය කරනවා මේ සමහර පොරොන්දු වලින්. දැන් උදාහරණයට දැන් මේ රැකියා කතාව. දැන් රැකියා ලක්ෂයක් දෙන්න යන්නේ මේ සාමාන්‍ය පෙළ අසමත් අයටනේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ සමත් අයටනේ. අසමත් අයට දෙනවා කියන්නේ. ඒකට ෆෝම් කොළ බෙදනවා. ග්‍රාමසේවකවරු සම්බන්ධ කරගන්නවා. ඉතින් දැන් කෙනෙකුට සාධාරණ තර්කයක් තියෙනවා මේක ඇයි දෙන්න බැරි මේ ඡන්දෙට කලින්. දැන් ඡන්දේ කටමුල තියලා මේ දේවල් කරන්නේ ඇයි? බලාපොරොත්තුත් එක්කනේ. දැන් උපායධාරීන්ගේ ප්‍රශ්නේ ගත්තත් එහෙමයි. දැන් උපායධාරීන්ට පත් වින් දෙන එක ඕනනම් මේ ආණ්ඩුවට තිබුණා සතියක් පාර්ලිමේන්තුව කල් දාලා. කියන්නේ පාර්ලිමේන්තුව තව සැප්තැම්බර් 2 වෙනකන් තියෙනවනේ. දැන් මේ විසිරෙව්වට පාර්ලිමේන්තුවේ නිල කාලේ සැප්තැම්බර් 2 වෙනකන් තියෙනවා. එහෙනම් රකියා ටික දෙන්න නිසාම තව සතියක් පාර්ලිමේන්තුව තියලා මේ ක්‍රියාවලිය කරන්න තිබුණා. එහෙම නැත්නම් කලින් මාස 3ක් මේ පාර්ලිමේන්තුව තිබුණා. මේ නව රජයේ පත් වෙලා. ඒ කාලය තුළ මේ පත් වීම දීලා ක්‍රමවේදයකට යවන්න තිබුණා. ඇයි දැන් මේ ආණ්ඩුවත් අපහසුතාවයට පත් වෙන්නේ? මම දැක අගමැතිතුමා කියනවා රයිට් මැතිවරණ කොමසාරිස්තුමා මේක නැවැත්තුවට ගෙදර ඉන්න අපි පඩි ගෙවනවා මාස දෙකක්. ඉතින් ඒක මොන ප්‍රතිපත්තියද එතකොට? මොන නිර්ණායකයේද? එක පැත්තකින් කියනවා විශ්‍රාමිකින්ගේ වැටුපුවක් ජීවන සල්ලි නැහැ කියලා. 2016 1 ඉඳලා විශ්‍රාමිකයායට 2020 ජනවාරි පළවෙනිදා වැඩි වෙන්න තිබිච්ච විශ්‍රාම වැටුප දීමනාව දෙන්න ආණ්ඩුවට සල්ලි නැහැද? ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා අපට ණය ගෙවා ගන්න විදියක් නැහැ ණය කපන්නලු. හැබැයි උපායධාරින්ට කියනවා ඔගොල්ලෝ බය වෙන්න එපා නිකන් ගෙදර ඉන්න අපි පඩි ගෙවනවා කියලා. එතකොට වැඩිම ඡන්ද අල්ලස දීලා තියෙන්නේ කවුද? වැඩිම ඡන්ද අල්ලස දැන් මේ වෙනකොට දීලා තියෙන්නේ කවුද? මම මේ සාධාරණ ප්‍රශ්නේ අහන්නේ මේ රටේ ජනතාවගේ. වැඩිම ඡන්ද අල්ලස දීලා තියෙන්නේ අගමැතිතුමා. ඇයි මම කිව්වොත් ඕක අල්ලසක් වෙන්නේ නැද්ද? ඒ දේශපාලන එතකොට අන්න ඒ තරුණ පරම්පරාව පවා දැන් කල්පනා කරනවා ඇත්ත මේ ජරා ජීර්ණ සංස්කෘතිය වෙනස් කරන්න ඕන මේ පගාවට අල්ලසර ඡන්ද දෙන එක වෙනස් කරන්න ඕන කියලා හිතනවට හැබැයි ආයෙ පාරක් Tamanට රස්සාවක් හොයාගන්න තියෙන ආසාව රජී රැකියාවක් කරන්න තියෙන ආසාව නේ දුප්පත්කම නැතිබැරිකම විසින් නැවත තල්ලු කරනවා අර රවට්ටන කෙනාටම ඡන්ද දෙන්න. ඔබ කිව්වට රැවටෙන්නේ නැහැ කියලා මම කියන්නේ ප්‍රතිඵලය බලන්න අවසානේ. වැඩිම සල්ලි වියදම් කරන කෙනා වැඩිම රවට්ටන කෙනාට වැඩිම බොරු පොරොන්දු දෙන කෙනාට ජනතාව ආක්‍රමණය කරගන්න පුළුවන්. මහර්ග අහන්න දේවල් තියෙනව නේද මහර්ගට? මට තේරුණා. කතා කරන්න අපිට ගොඩක් දේවල් තියෙන ඉතින් සුනිල් හඳුන්නේති මහත්මයා තමයි අද දවසේ අපි සමග සහභාගී වෙලා ඉන්නේ අපේ 7:05 කතා බහට. දැන් අපි කතා බහ කරා කොරෝනා වෛරස නැත්නම් COVID-19 වෛරස සම්බන්ධ කතා බහ කරන විශේෂයෙන්ම ඊයේ දවසේදී ප්‍රධාන පුවතක් විදියට සඳහන් කරා කොටස් වෙළඳපොළ දෙවෙනි විශාලතම කඩාවැටීම ඊයේ විදියට සඳහන් කරා. ඒ වගේම ඊයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනුව පැය භාගයකට නවතී කියලා සඳහනක් තියෙන පුවත්පත් වල. මම කැමති හඳුන්නේති මහත්මයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. විශේෂයෙන් මේ කොටස් වෙළඳපොළ පමණක් නෙව මම හිතන්නේ අපේ අරුණ පුවත්පතේ පවා සඳහන් කරා මේ වෛරසය නිසා වෙන සමහරට මහ ඡන්දේ පවා කල්යන ලකුණු කියලා.
බොහෝ කාරණාවක් තියෙනවා එකතු කරන්න. ඇත්තටම මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ දැන් මේ තියෙන තත්ත්වේ. නමුත් අර අපේ කියමනක් තියෙනනේ දැන් මේ යුරෝපයට ඇමරිකාවට හෙම්බිරිස්සාව හැදුනම අපට නියුමෝනියාව හැදෙනවා කියලා. ඒ කියන්නේ මේ ගෝලීයකරණය ග්ලෝබලයිසේෂන් කියලා මහා ලොකුවට අපි හැමදාම අගේ කර කර කතා කරාට පස්සේ ලෝකේ නැතුව ඉන්න බෑ ලෝකේ පැවැත්මක් නැතුව ඉන්න බෑ අනිත් රටවල් නැතුව අපිට වැඩ කරන්න බෑ නේ උගක් අය අහනවනේ මේ අපේ රටේ ගැනවල අපේ ආර්ථිකය අපේ හැකියාව ගැන අපි කතා කරද්දී අපි අනිත් රටවලින් යැපෙන රටක් කියලා දැන් ඒකේ අනිත් ප්‍රතිඵල දැන් තමයි දැන් එන්න පටන් ගන්න දැන් ඉතාලිය වහනවා ඒ ඉතාලිය වහන්නේ ඇයි ගෝලීයකරණය නේද ඉතාලිය වහන්නේ ඉතාලිය කල්පනා කරන්නේ ඉතාලිය ආරක්ෂාව මුලින්ම යුරෝපය කල්පනා කරන්නේ යුරෝපය ආරක්ෂාව හිට ප්‍රංශය වහන්න පුළුවන් හිට අද ඉතාලිය වහනවා අනිත් රටවල බ්‍රිතාන්‍යයේ තීරණ ගන්න පුළුවන් එතකොට අපිට මොකද වෙන්නේ දැන් අපි හැමදෙස්සෙම ඇපිලා තියෙන අපේ ඇඟලුම් කර්මාන්තේ රටවල වලට දීලා අපේ ශ්‍රමිකයෝ ටික රටවල වලට දීලා නේ ඔව් ශ්‍රමිකයින්ගේ දැන් දැන් කොරියාවෙන් දැන් මෙහෙට එන්න කට්ටි එන්න පටන් අරන් තියෙනවා නේ ඉතාලියට ගියපු කට්ටි එන්න පටන් අරන් තියෙනවා එතකොට දැන් අපිට කෑ ගහන්න බෑනේ අපි අර ඉතාලම විහිළු සහගත වෙනෝ නෑ ඔගොල්ලෝ එන්න එපා කියලා මොකද ඒ ඒ ඒ ඉතාලියෙන් කොරියාවෙන් එන ශ්‍රමිකයෝ තමයි අපේ රටට අවුරුදු ගාණක් තිස්සේ වැඩිම විදේශ විනිමය ගේන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපට කන්න දෙන්නේ අපට අඳින්න දෙන්නේ අපි ඒගොල්ලෝ නැත්තම් අපි ඉවරයි තේරෙනවා එතන අද ඒගොල්ලෝ එනකොට ඔගොල්ලෝ එන්න එපා කියලා කියන තරම් අපි මෝඩ වෙන්න ඕනේ නෑ ඒ ඒ ජනතාව මෙච්චර කාලයක් ශ්‍රමයේ වගිරෙව්වේ අපි වෙනුවෙන් සහය කොහෙත්ම සදාචාරාත්මක සදාචාරාත්මකනේ දැන් දැන් ඊයේ වුණත් වෙච්ච සිදුවීම ඇත්තටම අපි රටක් හැටියට කම්පා වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඉච්චර දුක් මහන්සි වෙලා ඒගොල්ලෝ එනකොට මම දන්න තොරතුරු තියෙන ඕන තරම් කොරියාවෙන් ඉඳලා ආපු කට්ටිය පැය ගානක් ඊයේ උදේ 10 විතර ඉඳලා පෙරේද උදේ 10 විතර ඉඳලා ආවේ. ඒතර ඒගොල්ලෝ එයාපෝට් එකට එනකොට ඔහොම නෙමෙයි අපි පිළිගන්න ඕන. ඒගොල්ලන්ට කොලයක් දීලා හරියන්නේ නැහැ 7500ක් අරන් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ සමායිට ඔය රුපියල් වලින් සල්ලි අරගෙන ඉන්නෙත් නැහැ. අයිත් එක දැන් අපි අපේ රටේ නැද්ද ආපදාවක් වුණාම අපේ රටේ ජනතාවට සලකන්න අරමුදලා. අපිට කන්න වේලක් දෙන්නේ. මම දන්නවා සමහර අය ඒගොල්ලන්ට අඩුතරමේ මේ උඩ කිරි පැකට් එකක් බනිස් ගිරියක් විතරයි දුන්නේ උදේ ඊයේ උදේ 10 12 වෙනකම්. ඒතර ඒකට වැඩ පිළිලක් තියෙනවා. ආපදා කළමනා කරන කියන්නේ ඒක. ආපදාවක් කියන්නේ ගම් වතුරක් විතරක් නෙමෙයි. නේ? ඒකට අරමුදලක් තියෙනවා. ඒක ලෝකෙන් 7500ක් ඉල්ලලා ඒක ආයි මේ පස්සේ අර අහුණාට පස්සේ එහෙම නැත්නම් හොරකමක් අහුණාට පස්සේ ආයෙ දුන්නම් හරියන්නේ නැහැ වගේ නේ මෙතිද්ද ඇත්ත කාරණේ අමුදාපත්තුමාට ඒක කියන්න සිද්ධ වුණේ ඒක ඒ ආන්දෝලනයක් වෙච්ච නිසා සමාජ ජාලවල විශාල ප්‍රවෘත්තියක් වෙච්ච නිසා ඔව් ඒක සෑහෙන පැතිරිලා ගියා මම කියන්නේ ඒක නිසා මම ඔය ප්‍රශ්න දකින් මෙහෙමයි 1929 ආර්ථිකයේ ලෝක ආර්ථික අර්බුදයක් ආවා ඒ ආර්ථික අර්බුදේ මුළු ලෝකෙ පුරාම පැතිරිලා ගියා හැබැයි 1929 වෙනකොට ලෝක ආර්ථිකයේ රටවල් හුදකලා රටවල් අපේ තේ ටික පිටරටට යනවා අපේ ඇඟලුම් කර්මාන්ත පිටරටට යනවා අපේ ශ්‍රමිකයෝ පිටරටට යනවා අපිට හේන බේට් ටික ගේන්න ඕන නේ ඒතන ඒ අද ලෝකයේ එක ගම්මානයක් වෙලා තියෙන්නේ හැබැයි ගම්මාන එක එක අංශ වැහුවොත් මුළු ලෝකෙ හිර වෙනවා හැබැයි ඒ ආර්ථිකය දැන් ඉතාලියට ගත්තොත් ඉතාලිය වහලා සති මාස ගානක් කන්න දෙන්න තරම් සල්ලි තියෙන ඉතාලිය ඉතාලිය ලෝක කාර්මික බලවතේ ආර්ථික බලවත්තු ඒ ලෝක බැංකුව මූල්‍ය අරමුදල යුරෝපා සංගමයේ උදව් කරයි ඒගොල්ලන්ට එකපාරම හැබැයි ඉතාලිය වහන්න නිසා ලංකාව වහන්න උනො ලංකාවේ ආර්ථිකය කඩාවට උනො දැන් අපි අපේ රටේ දන්න අපේ තේ කර්මාන්තේ සම්පූර්ණ විද වැටලා තියෙන නියගේ නිසා ඔව් අද ජනතාවට වතුර නැහැ ඒ පැතිවල 60%ක් වෙලිලා තියෙනවා ඉතින් ඒගොල්ලොන්ට දැන් තේ හදාගෙන අපි තේ බොන්නේ නැහැ නේ ඔක්කොම අපි තේ දළු ටිකෙන් අපි තේ බීලා ජීවත් වෙනව නෙමෙයිනේ හරිද තේ විකුණලා අපි ජීවත් වෙන්නේ ඉතින් ඔබතුමා දැන් කිව්වා ඉරානයේ මේ කොරෝනා වෛරසයේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඉරානයේ තමයි අපෙන් තේ මිලදී ගන්න වැඩි රටක් ඔව් ඒ යුරෝපයේ අපේ තේ මිලදී ගන්න රටවල් ත්‍රි රටවල් තේ මිලදී ගැනීම පාලනය කරන්න පුළුවන්. තවදුරටත් ඇඟලුම් කර්මාන්ත පාලනය වෙනවා. අපෙන් පිටරට ඇඟලුම් යන යුරෝපයට වැඩිපුරම. ඉතින් අපි දැන් මොකක්ද සැලැස්ම? එතකොට අපේ රටේ ඉදිරි මාස 3ක 4කදී මේ ලෝකාර්ථිකයේ ඇති වෙන අර්බුදයට උත්තර දෙන්න, මුණ දෙන්න රටක් හැටියට. කොටස් වෙන දෙපොළ කඩාවැටෙන එක නිසා ආයෝජන ඉන්නේ නැහැ. අලුත් ආයෝජන ඇති වෙන්නේ නැහැ. මොකද අපේ කොටස් වලද පොල කියන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන් කොටස් වලද පොලක් නෙමෙයි මේක වැඩිපුර. වැඩිපුර ඉන්නේ විදේශ ආයෝජනත් එක්ක බැඳිච්ච එකක්. එතකොට දැන් අපි රජයක් හැටියට මං අහන්නේ අපේ රටේ පාලකයෝ ඊළඟ ඡන්දයට සූදානම් වෙන තරමට බඩු බෙදලා අපේක්ෂකත්වයේ අරගෙන දැන් ගිහිලා ගම්වල මිනිස්සු රවට්ටන දඟලන දෙගලින්න තරමට කොරෝනා වෛරසයේ වෙන ආර්ථික බලපෑමට මූණ දෙන්න ලෑස්තිද? මං කියන්නේ අරක යුරෝපයට හෙම්බිරිස්සාව හැදෙනකොට අපට නියුමෝනියාව හැදෙනවා නම් දැන් යුරෝපයට කොරෝනා හැදිලා ඈ යුරෝපේ වහන්න හදනවා අපට මොකක්ද දැන් හැදිලා තියෙන්නේ
අපි සාමාන්‍ය කියමනට කියන්නේ යුරෝපයට හෙම්බිරිස්සාව නම් අපිට නියුමෝනියාව කියලා. ආ දැන් යුරෝපයට කොරෝනා හැදිලා මැරෙන මිනිස්සු. ඒ රටවල් වහනෝ. දැන් ශ්‍රී ලංකාවේ අපි ආහාර සුරක්ෂිතතාවෙන් නැත්තම් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමෙන් බෙහෙත් ටික ආරක්ෂා කර ගැනීමෙන් මම දන්නවා අපේ මිත්‍රයෝ ඉන්නෝනේ පිට රටවල් වල. අද ඉතාලියේ අය කියනවා මාස්ක් ඉවර වෙලා. අර අත්සෝදන ඒවා නැහැ. දැන් ෆාම්සිට ගිහිල්ලා ඉල්ල ගන්නත් ඒවා නැහැ. ඉතින් ඒ රටවල් වලත් එහෙම නැත්තම් හිටවාසී අපි කොහොමද ඇස් කියලා ඉන්නේ ඒ වෙනුවෙන්? අපේ ජනතාව. මගෙන් මේක ලෝක ව්‍යා මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මම මේ කියන්නේ. නෑ මම අහන්නේ එහෙම සූදානමක් නැහැ කියලාද කියන්නේ රාජ්‍ය වැඩපිළිවෙලක් නැහැ. රටේ කොහෙද තියෙන වැඩපිළිවෙලක්? ඔක්කොම ඡන්දෙටනේ සූදානම් වෙන්නේ. ඔක්කොම මනාප පොරේනේ ලෑසියලි. දැන් එතකොට අද ආණ්ඩුවේ අද කැබිනට් මණ්ඩලයේ හදිසි කැබිනට් මණ්ඩලයක් රැස් කරලා මේ ලෝක තත්ත්වය ගැන සාකච්ඡා කළා කියලා ඌල් ප්‍රවෘත්ති කියලා කියපුවද? අඩුතරේ මාධ්‍යවල කියනවාද? ඇමතිවරු ඒ පක්ෂවල අර්බුද ගැන කතා කරනවා. දැන් ඔබත් කිව්වා එක්සත් ජාතික පක්ෂය අලි අද මොකද්ද ලාංඡන ගැන කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කතා කරන මේ ප්‍රශ්නේ ගැන. ඒ එහෙම රට මේ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා නම් මං කියන්නේ දැන් අපිට මේක එනකම් ඉන්න ඕනද? දැන් කොරියාවෙන් අර ළමයි එනකම් ඉන්න ඕනද? අපි ගෙනියන්නේ හැඳලටද මඩකලපුවටද කොතනද කියලා හොයන්නේ? ඒගොල්ලන්ගෙන් 7500ක් ඉල්ලනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඇයි ඒ අපරිණතකම? දැන් මම එයාපෝට් එකේ ඔය දැක්ක විහිළුව මම කියන්නේ. ඔය දැක්ක දේ රටවල් ඔක්කොගෙම ආටි එන්න පටන් ගත්තා මොකද? දැන් ඒ රටවල් වලින් කිව්වොත් එම දැන් ශ්‍රී ලාංකිකයෝ යන්න කියලා ෆ්ලයිට් ගියාද බැස්සුවොත් මොකද වෙන්නේ මෙහෙට? මම කියන්නේ කුවේට් වලින් අද කටාර් වලින් ඒ රටවල් වලට එන අය නතර කළා තියෙනවා. කටාර් වලට. හරි. එතකොට දැන් අපේ රටෙන් මේ මිහුවක් යන්නේ මැද පෙරදිග. රැකියාව වලට. එතකොට අපේ රටේ ආර්ථික අර්බුදයක් දැන් එන්නේ නැද්ද? ඒ මං කියන්නේ රටක් සූදානම් කරන්න ඕනි ඉස්සෙල්ලා. ජනතාවත් එක්ක මේ සංවාදී තියෙන්න ඕනේ. අද මම දන්නේ නැහැ මම දන්න තරමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙක් මේක නිකන් මේ අනිල් ජයසිංහ මහත්තයාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. එතුමා කරපිට තියලා හරියන්නේ නැහැ මේක. මේ කිහිප දෙනෙක් විසින් මහන්සි වෙනවා මේකට. හැබැයි රටක් හැටියට අපි මොකද කරන්නේ දැන්? දැන් මම යව මම දන්න උදාහරණ මම මේ කියන්න. මාතර රෝහලේ මම ඉන්නේ මාතර නිසා මම මේක වැඩිපුර මාතර රෝහලේ අද බෙහෙත් නැහැ. තදාසන්න රෝහල් වල අද බෙහෙත් නැහැ. කොරෝනා බෙහෙත් නෙමෙයි මම මේ කියන්නේ. අද සනෝල් පෙට්ටි ඉඳලා බෙහෙත් නැහැ. දැන් ලංකාවේ ලොකු බෙහෙත් ටිකක් තියෙනවා. ඔක කලින් ආණ්ඩු ඉදලම මේ පැවතිච්ච මේ අවසානයේ දක්වාම තිබිච්ච එකක්. ආණ්ඩු ප්‍රශ්නයක් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේක UNP ශ්‍රී ලංකා JVP ප්‍රශ්නයක් නෙමෙයි. රටේ සාමාන්‍ය බෙහෙත්වත් අද නැත්තම් රෝගීන්ට මේ වගේ අසංගත තත්ත්වයක් විශේෂ තත්ත්වයක් ඇති වුණොත් රට කොහොමද මුණ දෙන්නේ කියලා මම අහන්නේ. ඒකට රජයේ තියෙන ප්‍රතිපත්තිය මොකද්ද? තව අසරණයිනේ. ඒ අසරණකම තමයි ඔය 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 කොරියාවෙන් ආපු ළමයි ඒ කරපු බලපෑමේ පේන්නේ. ඇත්ත ඒක. ඒගොල්ලන්ට වෛරයක් තියෙනවා, කේන්තියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඡන්දෙ දෙන්න ස්වේච්ඡාවෙන් කැඳව ගත්තා. ජනාධිපතිවරණයට එනකොට මල් මාල දාලා පිළිගත්තේ කොරියාවෙන් ඉතාලියෙන් එන කට්ටිය ඡන්දෙ ගන්න. හැබැයි ලෙඩවෙල එනකොට දැන් ඔය අනිතක මේ නිරෝධායනය කියලා කියන එක තේරෙන්නේ නැත්තොන් ජනතාවට. ඕගොල්ලෝ තැතරම කියා දෙන්න. මේ ආපු ඔක්කොම කොරෝනා හැදිච්ච ආපු කට්ටිය නෙමෙයි. ඔව්. දැන් මම දැක මඩකලපුවෙත් ඔය දැන් පෙන්වුවේ උද්ඝෝෂණ කරනවා. ඒක අපි බොහෝ ලාට මාස කරන උත්සාහ කරනවා. මේ අය මේ ලෙඩ වෙච්ච ළමයි නෙමෙයි. මේ ලෙඩ්ඩු නෙමෙයි මේ ආවේ. හරිද? මේ එතකොට ඒ අය රට වෙනුවෙන් කැපකිරීමක් කරනවා. දැන් දින 14ක් මේ අපේ ඥාතීන්ට අපේ පවුල් වල අයට මේ රටේ මිනිසුන්ට මේක හැදෙයිද දන්නේ නැහැ. මට හැදිලා තිබුණොත් කියලා හිතලා ගිහිල්ලා ඒ නිරෝධායනයට මුහුණ දෙනෝනේ. ඒගොල්ලන්ට ඕන යන්න පුළුවන් නැහැ. අපි ඕඩ යන්නේ නැහැ කියලා යන්න පුළුවන්. ගෙදර යන්න. හරි? ඉතින් එහෙම යන කෙනාගෙන් 7500ක් ඉල්ලන ගියම් මුදේ. එයාට කියන වතුර බෝතලේ වහ හල්ලි වලට ගන්න. කන්න කෑමට ගෙවන්න. මොකද්ද මේ? මේ පාලකයන්ට වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා කියන්න ඔය මුළු නිරෝධායන වැඩපිළිවෙලටම යයි ඕන නම් කෝටි 10ක්. හැබැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා ගන්නෙ නැතුව එයාබස් ගනුදෙනුව කැන්සල් කරන්න විතරක් වන්දිය ගෙවුවා කෝටි 1700ක්. ඉතින් සල්ලි එතකොට මොකද කියන්නේ? දැන් අපි අනිත් පැත්තෙන් කතා කරනවා රටේ වංචා දූෂණ හොරකම් ගැන. හරි? සමහර නිලධාරීන් පඩි ගන්නවා මාසෙට ලක්ෂ 30ක් 40ක්. දේශපාලකයෝගේ වාහනයක ගාන කෝටි 4යි. ඇමතිකමට දැන් අර ඊපරද ගත්තා එක മന്ത്രിවරයෙක් දැන් මේ පාර්ලිමේන්තුව විසුරුවන්න දින ගානක් තියෙද්දි දිවුරුන් දුන්නා කෝටි ගානක වාහනයක් ගත්තා. හරි? ඒ කෝටි ගානක වාහනයක් ගන්න පුළුවන්. මේ රටට වසංගතයක් බෝ වෙන්න ඉඩ තියෙන එක වළක්වා ගන්න
කැපකිරීමක් කළ නිරෝධායනට යන කෙනාට කෑම වේලක් දෙන්න භාණ්ඩාගාර සල්ලි නැද්ද? ඒකිනුත් හම්බ කරන්න හදන්නේ. දැන් ඔබතුමිය කිව්වා මාස්ක් වල ගාණන් මම අහගෙන හිටියා 500යි 1000යි. දැන් හරි විදිය නම් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විතර නෙමෙයි මුළු රජයේ වැඩපිළිවෙළක් තියෙන්න ඕන. පාසල් මට්ටමේ ඉඳලා රටේ පාහම පාසලක ඉඳලා ළමයින්ට ඉස්සෙල්ලා කියා දෙන්න මේ කොරෝනා වලින් ගැලවෙන්න ආවොත් මොකද කරන්න කියලා. ඒකට කිමුහුමක් ගියාම මොකද කරන්නේ? අත හොදන්න, විනාඩි 10කට සැරයක් අත හොදන්න, වැඩපිළිවෙළක් රටේ හදන්න එපයිද? ඒ වතුර නැහැ නේ කොහෙවත්. දැන් අර ඊට පස්සේ අර මොකද ඒවාට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම නේ? ඒවා දැන් ස්වේච්ඡාවෙන් පුරුදු කරන්න එපයි. දැන් ඉස්කෝල වල ඉඳලා වැඩපිළිවෙළක් තියනවාද? මම ඕගොල්ලෝ ප්‍රවෘත්ති වලට කියවුවද කොහෙවත්? මෙන්න මේ දැන් පාසල් වල පටන් අරන් තියෙනවා ගුරුවරු දැනුවත් කරන්න, දෙමව්පියෝ දැනුවත් කරන්න, ළමයි දැනුවත් කරන්න. හැබැයි හෙට කිව්වොත් එම කවුරු හරි බෝම්බයක් අරන් එනවා හරි මොකක් හරි විහිළුවක් මොකක් හරි වෛරසයක් යැව්වොත් එම රියුම එකක් මතයක් හැදියොත් එහෙම අම්මෝ ඉස්කෝල ළඟ චෙක් කරන්නයි බෑග් චෙක් කරන්නයි ඡන්ද කිට්ටු කොල්ල ඒ වගේ එකක් පටන් ගනි. ජාතිවාදී අයිස්සුවොත් එම නම් හැම ඉස්කෝලේකම ඒකට වැඩ සටහන හදන. හැබැයි දැන් කොරෝනා එනවා කියලා ලෝකෙ පුරාම ඉස්කෝල වහනවා, රටවල් වහනවා. මේගොල්ලෝ නිකන් ඉන්නවා. දැන් ඔබ කියන කාරණාවට අදාළව අනෙක් පාර්ශවයේ ඉන්න ඕනේ මේකේ ඉතුරු ටික අහන්න. මොකද උන්ට කියන්න පුළුවන් රජයේ පැත්තෙන් දැන් තාම කැබිනට් එක තියෙන නිසා මධ්‍යස්ථාන පීඩලුව තියෙනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා, ගුවන් මේ ගුවන් තුටපළ ආරක්ෂණ පද්ධතියක් තියෙනවා මෙහෙම කියලා කියන්න පුළුවන් අනිත් පැත්තට. ඒ කෙසේ වෙතත් ඔබ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් ඔබ උත්සාහ කරන්නේ පුළුවන්කම තියෙද්දී මේක ගැන ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ඡන්දයක් පස්සේ දුවනවා කියන එකද කියන්නේ? ඡන්දයක් පස්සේ දුවන එක විතර නෙමෙයි, හැමදේම ලංකාවේ වෙලා තියෙන්නේ උනාට පස්සේ තමයි සූදානම් වෙන්නේ. මම කියන්නේ වෙන්න කලින් සූදානම් වෙන්න ඕන. වෙන්න කලින් හොඳයිද? මෙහෙමයි, ඡන්දයක් තියන රටක් තියෙන්න ඕනේ. මම දන්නේ නැහැ ඡන්දේ මේක නිසා බලපාන විදිය කොහොමද කියලා. මොකද ලංකාවේ උෂ්ණත්වය අනුව තමයි දැනට ලංකාව ආරක්ෂා වෙලා තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. මම ඒක විද්‍යාත්මකව දන්නේ නැහැ. මොකද විද්‍යාත්මකව දන්නේ නැති මට මගේ රජෙන් මට මගේ රටෙන් ඒක කියා දීලා නැහැ. මමත් දේශපාලඥයෙක් වුණාට මමත් දැනුවත් නැහැ. ඒක විද්‍යාත්මකව හරිද කියලා. නමුත් මතයක් හිටිර තියෙනවා ලංකාවේ උෂ්ණත්වය වැඩි නිසා ලංකාවට කොරෝනා වගේ වෛරසයක් එන්න ඒක පැතිරෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා මතයක් විතරක් තියෙනවා. හරි. නමුත් ඒව පවා නිශ්චිත වෙන්න එපා. හරි. ඒ ඡන්ද කරන්න ජීවත් වෙලා ඉන්න ඕනනේ. තේර? මොකද නේද? ඡන්ද කරන්නත් අපි ජීවත් වෙලා ඉන්නවා. දැන් මේකේ ආර්ථික බලපෑමක් තියෙනවා. මේ කොරෝනාව සංගතේ ලෝක මට්ටමින්. ඒක අපට එන්නේ තව ටිකක් පහු වෙලා. එහෙන අපිට කොරෝනා වසංගතය ආවෙම නැහැ කියන්නකෝ. අපිට එන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. හැබැයි ආර්ථික බලපෑම එනවනේ. මොකද අපි ණය ගන්න යන්න ඕන අහි රටවල් වලින්. අපි ණය ගෙවන්න ඕන රටවල් වලට. අපිට අපේ බඩු විකුණ ගන්න ඕන ওই රටවල් වලට. ඒ ওই රටවල් අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදයට උත්තර හොයනවා. මං කියන්නේ ඒකයි. ලෝකේ ආර්ථික අර්බුද මේ වගේ ආපු අවස්ථා තියෙනවා වසංගතත් එක්ක. අන්න ඒකට අපි රටක් හැටියට නාස්තිය නතර කළා, දූෂණ නතර කළා, හොරකම් නතර කළා, ආරක්ෂා කරලා ආහාර එකතු කරගෙන ජනතාව දැනුවත් කරලා තව මාස 4කට එහාට සූදානම් වෙන්න එපයි. එහෙම සූදානමක් අපේ නෑ කියන එකයි මම මේ කියන්නේ. අපි දැන් ඔය දැන් ඔකට ඔයා කියන උත්තරේ සරලම එකක්. ඔව්. මොකද්ද? අපි එයාපෝට් එක සූදානම් කරලා තියෙනවා. ඒක හරි. ඔව්. නෑ මං කියන්නේ මේ අපි කියන කාරණා නෙමෙයි. ඔයට පිළිතුරක් නෑ. ඒක අපිට පේරන්නේ. නමුත් අපි මේ රටේ ගුරුවැසියෝ හැටියට ඉන්නකොට අපිට තීරණය දෙමයි ලෝක මට්ටමින් තියෙන මේ වසංගතයේ තියෙන බලපෑම ඇත්ත දෙය නෙමෙයි මේ ප්‍රවෘත්ති වල පෙන්න. නමුත් අපේ රටේ තාම රෝගියෙක් හමු නොවන ගානට අපි එකෙන් ආරක්ෂිතයි කියන එකයි මම මේ කියන්නේ. ඒ කියන්නේ රෝගියෙක් හමු නොවීමෙන් ආරක්ෂිතයි. නමුත් ලෝකයේ ආර්ථික අර්බුදයෙන් අපි අනාරක්ෂිතයි. හරි. ඊළඟට දැන් මෙන්න මේ කාරණාව තීයේ දවසේම ටිකක් කතාබහට ලක් වුණා. මම දැක සමහර තැන්වල ඒ කිසිසේ තනුමත් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි ඔය කියන ශිෂ්‍යයා මිය ගියා කියලා සමහර තැන්වල වාර්තා පරවන. ඒ සම්බන්ධ චෝදනා එල්ල වෙන්නේ ශිෂ්‍ය සංගම්වලට. මේක නවක වදේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට විශ්වවිද්‍යාල ජයවර්ධන පුර ශිෂ්‍යයා පිළිබඳ කාරණාව. එතන ශිෂ්‍ය සංගම් නායකයා දැක්ව අදහස් පිළිබඳවත් බොහෝ විවේචන තිබෙනවා. මේ අය ඔබ එක්ක කටයුතු කරනවා. එතකොට ඔබ මොකද කියන්නේ? නෑ, ඉස්සල්ම කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නෑ. මේ හැම දෙයක්ම විශ්වවිද්‍යාලයක සිද්ධ වුණොත් ඒක ජනතා විමුක්ති පෙරමුණේ පටවන එකක්. ස්වභාවිකව තියෙනවා. මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්, මම ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. මොකද ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ගත්තොත් එම අපේ රටේ තියෙන කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. ඒකේ විශ්වවිද්‍යාලයට පය තියපු ඉගෙන ගත්ත හැමෝම ඒක දන්නවා. ඒක ඒ විශ්වවිද්‍යාලේ සිද්ධ වෙන හොඳ දේවල් ලංකා පුරාම කරන සාහිත්‍යමය, සංස්කෘතිකමය, වෛද්‍යමය සේවාවන් ප්‍රචාරය කරන්නේ නැහැ ඔය වගේ. විශ්වවිද්‍යාලයක සිද්ධියක් වුණාට පස්සේ ඒ සිද්ධිය තමයි අරගෙන විශාල වශයෙන් ප්‍රචාරය කරන්නේ. ඔය සිද්ධි මම පොදුවේ ගත්තොත් මම ඉස්සක් කියන නවකවදයට සම්පූර්ණ විරුද්ධයි. අපි පක්ෂයක් හැට ජනතා විමුක්ති පෙරමුණත් විරුද්ධයි, අපිත් විරුද්ධයි. මම 1996 ඉඳද්දි
විශ්වවිද්‍යාලෙ හිටපු දැන් අද UGC එකේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිතුමා සම්පත් අමරතුංග මහත්මයාගේ හෘද සාක්ෂි දන්නෝ නම් දන්නෝ එතුමා මට ගන්නපු ගුරුවරයෙක් නිසා ඒ වෙලාවේ අපි නම්නීකරණ වැඩසටහනක් ආරම්භ කළා මහසිස් සංගමයත් සම්බන්ධ වෙලා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ නවකවදයේ තුරන් කිරීමේ වැඩසටහන. ඒක පරිපාලනයයි අපි ඔක්කොම එකතු වෙලා කරේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ නවකවදයට විරහිව වැඩ කරන ව්‍යාපාරයක් තමයි හැමදාම විශ්වවිද්‍යාලේ මහසිස් සංගම. ශිෂ්‍ය සංගම ශිෂ්‍ය ව්‍යාපාර. මොකද විශ්වවිද්‍යාලේ ශිෂ්‍යෝ ඉන්නව නවකවදයේ දෙන. මම කියන්නේ ඒකින්ද ඒක නැහැ කියලා කියනවා නෙමෙයි මේ කියන්නේ. ඒක ඒක ශිෂ්‍ය ව්‍යාපාරයටමත් හානියක්. ඔව්. අපටත් හානියක්. මොකද කොහේ තියෙන සිද්ධියක් ගත්තත් අපේ පිට JVP කරා කියලා නෙමෙයි කියන්නේ. හරි ඔබ එක සම්බන්ධ يعني සම්බන්ධයක් නැහැ ඔය සිද්ධිය ගත්තොත් එහෙම මම ප්‍රවෘත්ති වලින් මම දැක්ක සමහර පත්‍රවල ඒක සාධාරණ විදිහට වාර්තා කරලා තිබුණා විශ්වවිද්‍යාලේ පීඨාධිපතිතුමත් උපකුලපතිතුමත් ඒ ගැන කියලා තිබුණා ඒ කියන්නේ ශිෂ්‍යයින්ගේ බොහොම කෙටියෙන් පැහැදිලි කරන මේ වෙලාවක ශිෂ්‍යයින්ගේ පාටියක් තියෙන වෙලාවක බීමතින් ඉඳලා තියෙනවා ශිෂ්‍ය කණ්ඩායම් හරි එතකොට ටයර් එකක් පෙරලපු එකක් මේ ළමයා ඒකට යට වෙලා හරි වැටිලා හරි අහු වෙලා තියෙන සිද්ධියක් මේ තියෙන්නේ එතන මේක මේ නවකවදේ නවකවදේ කියලා විශ්වවිද්‍යාලයට ආවන් තිරණේ කාලයක්. ඒ කාලෙන් පස්සේ වෙච්ච සිද්ධියක් කියලා තමයි උපකුලපත්තුමා ඉතාල පැහැදිලිව කියලා තියෙන්නේ. ඒක ඉඳන් මම කියන්නේ දැන් රජයේ වගකීම තමයි මේක දේශපාලන වාසියක් ගන්න පාවිච්චි කරන්න නැතුව පරීක්ෂණයක් පවත්වලා සිද්ධිය වෙච්ච කාලවකවානුව සිද්ධිය මොකද්ද? සිද්ධිය ටයරයක් නිකන් පෙරලෙන්නේ නැහනේ. හරි. කවුරු හරි කෙනෙක් පෙරලන්නේ තියෙන්නේ. ඒ පෙරලපු කෙනා අහම්බයක් හැටියට පෙරලලාද? නේ? දැන් අපි දන්නනේ අපි කොල්ලෝ මම මේ සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ බීලා යනකොට අහ පල්ලිය කොහේ හරි තියෙන දැන්කට ගල් ගහන. හරි බීමකින් කරන දේවල් තියෙනනේ. ඔව්. සාමාන්‍ය මට්ටමෙන් නෙමෙයි. එහෙම වෙච්ච සිද්ධියක දෙයක් වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. හරි. ඒක මම දන්නේ නිසා මම මේ කියන්නේ. නමුත් නවකවද සිද්ධියක් නිසා මේ දේ සිද්ධ වෙලා තියෙනවා නම් දෙන්න තියෙන උපරිම දඬුවම්. ඔව්. හරි. දෙන්නම ඕන අනිවාර්යෙන් ඒක සිද්ධියට සම්බන්ධ හැම දිනාටම. සමාවෙන්නෝනේ වෙලාව පිළිබඳ ප්‍රශ්න ඇතුළේ ඔබ එක කතා කරන්න බොහෝ දේ තියෙනවා. සෝ ඔබට කියන්න බොහෝ දේ තියෙන බවත් අපි දන්නවා. අපි නැවත හෙට උදෑසන 6:15ට මුණ ගැහෙමු එහෙමනම් මේ ඔබේ වැඩසටහන තුලින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.